දවසක්මගේ නාලිකාවත්තක් එකතු ලායින්න මගේ ආදරනයාලු සියලමුදනාට අදමං ඕගලන්ඩ කියලා දෙන්නේ යන්නේ පොතක් බයින්ඩින් කරගන්න විදිිය. බයින්ඩින් කරගන්න විද කිව්වාහම යින්ඩිින් කරගන්න විදි රාශක්ති නෝ. මමා දෝගොලන්ට කිය දෙන්නේ යන්න ඕගලන නිවසේදීම හදිසි අවස්ථාවකදී ඒමත් නැත්තං වෙනත් හදික කටයක් සහතා එක්මනිින්ම පුක්ෂොප්යකට ඒමනැත්තන් මිකශන්ණ එකට යන්න නැතිතුව නිවසේදීම සරල විදිහට පොතක් බයින් කරගන්න විදිහ. ඇත්තර මේ ක්‍රමය බොහොම ලේසික්‍රමය ඒ නිවසේදී වගේම උඩාවි ආපාරයක්කන්න කමනිිකේෂන්ැකන්න භුක්ෂොප්ප එකක් කරන ඕගලන්ටත් වැදගත්ව එන්න පුළුවන් ඒ හින්දා දිගට මේ වීඩියෝ ගත්ත එක් එකතු වෙලා ඉන්න. මුලින් අපි බලමු දැන්ට ලංකාය පාවිච්චි කරන බයින්ඩින්කම ක්‍රීපයක් ගැන. පලවිනික තමයි මෙන්න මේ විදිට ඔබොල්ල දැකලා ඇති මේකට ගැන ස්පයිරල් බයින්ඩින් ස්පයිරල්ල එක මෙටල් එක මේක සාමාන භුක්ෂප්පල ව නම් ගොඩක් කලාට තියෙන්නේ මේක ප්ලාස්ටික් බයින්ඩිික ඊළග ලංකා ොදරට පොත් බයින් කරගන්න පවිච්චි නොවිතිත්තම සෙන්ටයි ස්ටේප්ල බන්ඩින් ඒ කියයන මෙන්න මේ වගේ පොතක් ගත්තොත් මැත්්දෙන් කටුගහලා බයින්ඩින් කරගන්නේ එක මේකට අපි කියැන්න සෙන්ටයි ස්ටේප්ල කියලා. ඊළඟට සාමාන්‍යෙන් ලංකා පාවිච්චි කරන එකකත් තමයි ොඩි ඩොපියීමටඇක් වගේ පරි කරලා තේබ බයින්ඩින් මේක අත්තනක කල්ලා තියන්නේෙ මේ අයිනදිට ස්ේපර් කටුටිටක් ගහලා ඒකටුවන් ටේප් යක්ක් හ තියනෙ එක. ද ගලන් කියලෙන්න යන ශේෂ දෙයක් මීටත් අඩාක් කොලිටි වෙන විදිහට පොතක් බයින්ඩින්ම් කරගන්න විදිහ ගැන. ඒක තමයි පර්ෙක් බයින්ඩින් පොතක් මෙන්න මේ විදිහට පිනිස්් කරගන්න විදිහ ඔගලට පේන ඇති මේ පොත බැලුවත් මේ විදිට පිනිිශ්ලලා තියනවා මෙන්න මේ විදිහට පොත්ක් නිවසේදී පර්ෆෙක් බයින්් කරගන්න විදිහ ම දෝගලට කියල දෙන්නේ යන්නේ මේ ඇත්තරම නිවසේදි වගේ මඔගුලන්ට අයිත නයකෙද වුණත් තියන. ුඩා ාන්්ඩ ප්‍රමාණයකින් කරගන්න පුළුවන් ඒවගේ මේ වීඩිය එකත් එක දිගට එකතු වෙලා ඉන්න කුඩාවට මුද්‍රණනා අයතන කන්නාය භුක්ෂෝ කන්නනාාය කොමිනිකේෂන් කරන්නායට මේ විඩියුවෙක් ගොඩක් පවැදගත්වෙයි. ඇත්තට මේ වැඩට අපිට අවශ්‍ය වෙනවා පේප කටර එක අඩිරූලක් පැන්සලක්කෝ පෑන ඒ වගේම ක්‍රීසින්ක් ගාන්න ඒ සඳවශ්‍ය වෙන අපට ලියවෙන්න ඇති පෑනක් මෙන්න මේ වගේ ඒවගේ ස්ටේප්ලේ එකක් ඩබ සයි් ් එක කතුරාක් මෙන්න මේ දේ වල්ටික උපයෝගි කරගෙන තමයි අදමම් මේ බයිඩින්නේෙ කරන්න මමද මුලින්ම මේද ඩබල්සයිට් ඒ ෝ කොෝල මට අවශ්‍යගන්න ඩොකවමට්ක ප්‍රින්න් කරලා තියෙනවා දෙ පැත්ති මාජින්න ැ කිහි න විදිහයට ඉටවස මම් මේ කොටි ඉස්සලලා මුලින් ොද්‍ර තට්ු කරගන්න ඊට පස්සේ මම අඩිරූලාරගෙන සාමාන්‍ය සෙන්ටිමීට්‍රක් වගේ තියාගෙන පැන්සල්ලිරක් ගහගන්නවා මේක ඉස්ටේපල කන ඩිරෙක්ෂන්කි ඊට පස්සේ නැමතත්මන් මේක හොඳට තට්ු කල්ලාරගෙන ඒ ගහපු පැන්සල්ලි රයි කඩදාසිය එද්ජකයි අතර මේදට ස්ටේපර කරන්නවා මෙතන් දියෝගලන් ස්ටේපර කීපයක් කරගන්න පුළුවන් ඉස්ටේපර කටුඩ ඇවිල් තිබොත් මිියයකින් වගේ තලාගන්න පස්ස ම දැ කරන්න පොතේ කර දාගන්න එක මං ඒකට අරගෙන තියෙනවා සාමානයංගල ධාතුනය ධනම වගේ ශිට්ික් පෝගුලන්ට පොතේ පිටුවල උස කියයල සයිස්සේ ගන්නක් පුළුවන් නැත්තැයි ෆෝකොයක් න සාමාන්‍යයෙන් එන්නේ මිලමිට දෙසියානු හතයි පැන්සල් අරගෙන මේ විදියට උසමාකරල පොතේ උස ගාන්ට කපාගන්නවා මේ ඇත්තරම මුලින්ම පොතේ උස මේ විදියට අරියන විදිර කපාගන්න අපි ගෙද ද නැත්තම් පොත හැදවුවට පස්සෙ දෙපැත්ත කපාගන්න බැරිහින්ද ැයි ගල දරනාලයක්හරි පොඩි ක මිකේෂන්නයක් හරි කරනවාවනං ගොල්ලඟ මැනුවල් ටයක් හරි ජිලටීන් කටයකක් හරි තියෙන වනං ඔගොලන විම කපන්නේය නැතුව කවරෙ අලවල ඉවර වෙලා අන්තිමට ප්‍රතකපාගන්න පුළුවන්. ඊලට මම් මේපොත ඉස්පයින්න එක මැනගන්නවා ස්පයින්නෙක් යැන පොතේ කටුගහ ගත්තට පස්ස මේ පොතේ එන උසප්‍රමාණය සාමනෙන් අඩිරුලක් කරගෙන ඔගොල්න්ට මැනගන්න පුළුවන් සාමානයෙන් ක බැලුවොත්නම් මිලි තොනක් විතර වගේ එනවා මේවිදිර මම් මැනල ඒකත් මතකේ තියාගන්නවා හරි අපි දැන් කවරේ මේ පොතේ උසප්‍රමාණෙන්ව කපාග නිවරයි ඉළඟට අපට තියෙනෙ මේ කවරයට පොත අලවගන්න ලෑස්තිකන්නේ එකයි මං මුලින්ම්ම කරන්නේ පැන්සලක් කරගෙන මේ බෝඩ්ඩගේ මැද්දෙෙන් ඉරක් කැඳගන්න පසේ ොන්න තැති ම ඉස්සල මේ පොතේ ස්පයි් එක මැලබැලවා මි තුනක්විතරගේ තියෙනවා. මං මිලි තුනක් සටහන් කරගෙන තව පැන්සල්ලිරක් ගහගන්නවා. මේ විදිට පැන්සල්ෙක් තවේකක් ගහගන්න මිලිතුනක් සටහන් කරගෙන. ඊළගට ඔගුලන්න්න මතක ඇති මේ පොතේ මයි ස්ටේප්ල ගහන්න මාජින්න කත්තියාගත්ත සෙන්ටිමීටරයක් විතර ඒකතමමා පොතේ කවර ඇලවෙන මාිෙක් ඒක ම බෙනම දැ සන්ටිමිට මිලමිට දායක් විතරගේ අර ගහගත්ත ඉරි දෙකට දෙපැත්තෙන් ආයි ඉරි දෙකක් ඇඳගන්න මේ විර දෙපැත්තරම් මැල්ල මිලි දහය දායමාක් කරගෙන ඉරි දෙකක් ගහගන්න පස අපට කරන්න තියන මංහල ඔගොලන්න මුලදින් පෙන්වානි ලියවෙ ඇති පැනක් ගන්නවා කියලා ඒ පෑනාරගෙන අතින් ටිකත් අද කල්ලා අර පැන්සල් ලිරිියඩ ඇඳගන්නවා මොක දෙතකොට මේ බෝඩ්ඩකට පහසුවෙන් නවන්න පුළුවන්. හොඳට ක්‍රීස්ක වදින විදියටට අපි ක්‍රීසින් ටූල් එක විදින මෙතැන්දි පාවිච්චි කරන්නන්නේ ඇතරම ලී වෙන්න ඇති පෑන ඔගොල මුද්‍රණආයතනයක් රරි කමිකේෂයක් භුක්ෂොප්පයක්ක් වගේ කරන කෙනෙක් නං ඔගොල්ලඟ ති නන් ්‍රීසි ලට ඔොලන් ඒ පාවිච්ුව. මේ විදියට මම අරගහගත පැන්ස ලිඩි හත්තරම හොඳට තද කරල කීපොතාව කිරියුව. ටිකලන් අ ේන බඩ ැමන්න කොච්චරකයටට ප්‍රේශය වෙලා ඉරි ගහන්න නි දෙ කියෙලා පෑැෙන්ල් ලියවෙ න පැන දිර ගන්නවා. ඊට පස්සේ කරන්න මුළලින්ම ඇතුල පිටුටි කාලවන්න කලින්. හොඳට මේ විදිහයට බෝඩ්ඩ එක නවාගන්න ඔගුලන්ට පේනවා ඇති මේ විදිර නැවුණහම හොඳට පොත ිනිශ්ශලා කවර ඇලවෙන දිට එනවා හරි ඊළඟට අපට තියන්නේෙ මේක අලව ගන්නයි අපි බලම එක් කරගන්නන්නේ කොහොමද කියලා අපි දැන් ඩබල් සයිට් ේ පැක් කරගෙන අප අර ක්‍රීසින් ඉරිටි ක ඇදගත්තටික ඇතුලටවෙන්න මේ විර ඩබල් සයිට ටේප ගහ ගන්න හලා එලියට වැඩිපුර ටේප් තිබොත් මේ වගේ පේප කටරගෙන් දෙ පැත්ත කපලා ඉංකරගන්නවා ඊට පස්සේ අපි පොත්තෙත් අරි ස්ටේප්ල කරන්න වන් මීට තියලා මාජින්නකත්තියාගත්තේ ඒ දෙක අවෙන විදිට ටේප් ගහ ගන්නවා ඒක ස්රයි පිටි පස්සයි දෙ පැත්තරම අහවෙන විදියට ගාගන්න ඕනි මෙහෙම එක පැත්තක් ගහල අපි ටේප් එක අනි පැත්තර නවනවා තේප් එකති මදින ඔගලන්න තවට ඩබ සයි ේප් කඇල්ලදදා ගන්න පුලුව ඊට පස්සේ එතනත් වැඩිපරටේප් කැලවගේ තියවන කපල ඉවත් කරගන්න ඊට පස්සේ මුලින්ම කවරට ගහල තියෙන ටේප් කෑල්ටික ගලවල ඉවත් කරගන්නවා ඊළඟට පොතේ ඇතුළු පිටුවට හල තියෙන ටේප් කෑල්ලත් ගලවල ඉවත් කරගන්නවා ඊට පස්සේ අපි කවරය අරගෙන ගානට මේ විදියට අරයි ස්පයින් මාජිනක් නැතු අපි වන්සමී තේප් එක තිබ්බෙ ඒ මාජින්නකට ගාන්ට පොතතියලා මේ විදට අලෝගන්නවා අතිං ඊට පස්සේ හොඳර තද කරගන්නවා ආර පොතේ සට් එකටත් කර ඇලවෙන විදියට මෙන්න මේ විදියට තොස අපි පොඩ්ඩක් අතින් මේක හොඳටම තද කරගන්නවා ඊට පස්සේ මතක් ඇතුව කවර දිග ඇරලා මේ විට අතින් පොඩ්ඩත් තද කරන්නේ එතකොට කවරෙ හොඳට මැල්ලබෙනවා දැවගලට පේන ඇති මේ විදියට පොත පිනිිශෂලා එනවා කවර ඇලවිලා ඔගලන් දැන් පින්ට් කවය එකක් වුණත් මේ මෙෂයවන්ටොල්ට කරගන්න පුළුව. ඊනවන මං කරගන්නේ යන්නේ මේ කවර වැඩිපුරටික කපාගන්න එක මේ විදිීයට අඩිරූලත් තියලා කපාගන්නවා මේ ආකාරයට ඕගලන්නට තේරෙන් ඇති මං මුලින්මයි කවර දෙපැත්ත පොතේ ගා් පාගන්න ඇතති කියලා මොකද අපිට පොතට වඩා දිගට තිබ්බන අර පිටුත්ත එක්ක නිවසේදී කපාගන්න අමාරුවයනවා. දැන් අපි පොත පිනිි්කල් ලඉවරයි ඔගුලන්ට පේන වැති කඩෙන් ගත්ත පොතක් වගේම හොඳ පිනිිශ්්‍යකට ලස්සනට පොත ඇවිල්ලා තියෙනවා. ඔගුලට කව එක පින්ටඩ් කවය එකක් ගත්තොත් මං මේ කෙරදීපු මෙෂයමන්ටට ලකුණු කල්ලා කවර පින් කරල කපාගෙන පොතහදාගන්න පුළුවන්. මංගත ඔගල්න්ට මේ බීඩියෝ එකෙන් පෆෙට් බයින්ඩින් කියන්නන්නේ මොකදහ ක්බයින්ඩඉන්න එකත් සරලව කරගන්න විදිහ ගැන අවබෝධයක් එන්න ඇති කියලා ඉතින් මේ වගේ තොරතුර ගැ දිගටම දැනගන්න අප YouTube නාලිකකාව සබස්ක්‍රයි් කළ තියා ගන්න ඒ වගේ අපේ ෙස්ු පිටුවත් එකත් එකතු වෙන්න නැවතත් මේ වගේ මීඩියෝ එකකින් හම්මුුවම.